බෙරේ අතේ පැලෙන කන්ද බලන් ඉන්නේ. ගහකෝ තාලය. නැත්නම් ඔය අනිකර උඩ පල ගත්තා වට්ටක්. ඔය බෙර පද නෙමෙයිනේ ඔය රබම් පද. ඉතින් කියලා දුන්නේ නැහනේ ඕ. කියලා දුන්න එක තමයි ඕන් ගැහුවේ. ඉබත් එක්ක නම් මේ සැරේ මේ වැඩේ කොහෙන්ද හම්බුෙන්නේ ඈ? මේ සැරේ මම පෙරහැරට උඹව ගෙනියන්නේ නැහැ. තේරුණාද? මම ඉලෙක්ට්‍රික් ඩම් සෙට් කාර්යය කියනවා දැනගන්න. අනේ එහෙම කරන්න එපා උන්. ගස්සන ඔක්ටපෑඩ් දැනගන්න. තොගේ බෙර ගහිල නම් හරියන මගුලක් නෙමෙයි. මේ පදේට ගහපන් බලන්න. රී රී අකුට දොල පිදේනි අරගෙන යන විට වනේට මාසෝනගේ බැල්ම වැටුනි කලුවර කරගෙන අතට වැසමුණි ගෙන් වරන් අරන් එන විට අධ්‍යාපනයේ ඉවර කරපු මූ තරම්වත් තේරුමක් නැහැ නේ මේ ඉන්කම් ටැක්ස් එකේ මහත්තුරුන්ට ඈ ඒ මහත්තුරු හිතන්නේම අපි වෙන සල්ලි පොඩි ගහනවා කියලා නේ ඈ ඉතින් දැන් මොකට කියන්න ටැක්ස් එකේ මහත්තුරු ඕන්ද ඕ නියමක් කොලා මට අර මොකද්ද බං ඒ මොකද ඕ නියම ඒගොල්ල ජීවම් කොල්ල ගෙනා මගේ කරේ එල්ලන්න ඈ වව් මොකද්ද දවුනේ මේකනේ එකවන් ගියක් ආවා සුද්දේ දොත්තේ මගෙන් වැඩක් කරගන්න. ආහහ මෙන්න මේ ඉත්‍ත්‍රියාවකට හිත වැටිලා කියලා මට කියලා ඉනාවක් කරගන්න. දොත්තියා. උද්දීයකට නෙමෙයි බා මෙන්න මේ හික්කඩුව පැත්තේ අපේ උන් දැකෙනකොට. ඇදුමයි. ඔව්. පාස්සේ ඉතින් මම මොකද කරන්නේ? මං ඉනාව ජපකොල්ල දුන්නා. ආ. වැඩි හරි. ඔව්. මගේ ඉතින් ඌණිය මේ මොකද්ද ඉනාවත් වැඩකොලා. වැඩකොලා. බොරු කියන්නේ මොකටද? ඊට වැඩි ඉතින් සුද්දාගේ සල්ලි වැඩකොලා. එහෙම. ඔව්. කොහමෙන් හරි සුද්දා හන්තෝ වෙච්ච පාර දැන් ඉන්න ඔළුවේ ළමයි යටිපත් පරාණයක් එක්ක ඔන්න ඒ ඉක්කඩුව පැත්තේ බයිසිකල් වින්කලයක් දුක දාගෙන. ආ සුද්දා. ඔව්. කොහොම හරි මිනිහා මට උදව්වක් හැටියට කරපු වැඩේට ඔව්. එන විශාල බෝට් අඩියක් ගෙනලා ගැහුවේ නැතේ අපේ දොරකඩ. දොරකඩ ගැහුවා. ඔව්. ඉංග්‍රීසියෙන් ගැහුවේ. අප්පද. ඔව්. මොකද සුරංගුරු. ආ සුරංගුරු. ගුරු. ඔව්. අනවින හදිහූන්යන් ස්පෙෂලිස්ට්. අනවින හදිහූන්යන් ස්පෙෂලිස්ට්. අනවින හදිහූන්යන් ස්පෙෂලිස්ට්. ස්පෙෂලිස්ට්. එක්සෝසිස්ට්. එහෙම ගැහුවේ. ගහලා ඇරියවුලි බම් මොකද්ද අර බඩ කඩිට්ටුවක් අර මේ වෙබ්සයිට් එකක්ද මොකද්ද? එහෙමද? ඔව් මගේ නමින්. වෙබ්සයිට් එක. ඔව් surangguru.lk ඔන්න මොකද්ද මන්ද එක. බෝඩ් එක එල්ලුවාට පස්සේ හෝ පටේ ගාලා වැඩේ නෙවෙයි නේද? බොණ්ඩ වැඩද බං? බෝඩ් එක එල්ලලා සුමාන දෙකයි ගියේ. මෙන්න ආවෙන්න ඉන්කම් ටැක්ස් එකෙන් ෆයිල් එකකුයි ලියුමකුයි. අර මොකෝ අර? ආ. පසුගිය දෙසැම්බර් 31 වෙනිදා අවසන් වෙන කාර්තුවට අදාළ සියලුම මිලදී ගැනීම් විකිණීම් පිළිබඳ වාර්තාවක් එවන්න කියලා කිව්වා අච්චුකල හිරේ හරින්න කලින්. ඒවා කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒවා කරන්න වෙනවා. ගෙවන්න වෙනවා. අඩි බෝඩ් දාලා ලියාපදිංචි කරුවා නම් අනිවාර්යෙන් ගෙවන්න වෙනවා. ගෙවනවා කියලා අපි ඇටි හම්බවෙන්නේ එකද්ද ඈ අනිත් එක අපි මොනවද බම් මිලදී ගන්නෙ අපි මොනවද බම් විකුණන්නේ මොන කේම් මලක් කන්නේ ඇයිනේ අපි හූනීමක් කරන්න ඕන නම් මිනි ඔලුව ගෙන ගනි කාරු හැරේ ඒකට කියලා ඈ මිනි ඔලුව ගේන කාගේ රිසිට් එක කිල්ලොත් ඌ මගේ බෙල්ල ගැලුවල අතට දෙයි ඌ පෙරෙන වැඩද බං අනිත් එක දැන් මේ අපි මේ මොකටද බම් මේ ටැස් ගෙවන්නේ අපි මේ ගුරුකමකින් ජීවත් වෙන මිනිස්සු අපි මේ හොච්චම් මුදලක් ගන්නවා පොඩි ගුරුකම් අතේ වැඩක් කොල්ලා ඒක මේ යක්කුන්ගෙන් ගන්නවා පෙරේතෙන්ට දෙනවා එච්චරයි වෙන ඇති දෙයක් නැහැ නේ යක්කුන්ගෙන් ගන්නවා පෙරේතෙන්ට දෙනවා නැකෙනෙක් වත්තට ඇතුළු වුණා. පොඩ්ඩ හිතන් කතා කරලා බලන්න මොකද කියන්නේ. ඕ මොන හරි සුළු සාන්ති කර්මයක් කරගන්න වෙන්නේ නැති.
සුරංගුරුද? මොනවද කියන්නේ? පාරම්පරික නමගිය යකදුරු සුරංගුරු. www.suranguru.lk කියලා ගැහුවාම මගේ තමයි එන්නේ වෙබ්සයිට් එක. ඔව්. ඔබතුමා ඔය ආගෙනමයි ආවේ මට මේ පොඩි වැඩක් කරන්න. පොඩි වැඩ කරන්නේ නැ නෝනා. කරනවා නම් අතට අහුවෙන තරමේ ලොකු වැඩක් කරමු. පොඩි ඒවා කරන්නේ නැ නෝනා. අනේ මේ ගුරුනාන්සේ මට නඩුවකින් දිනන්න ඕනි. නඩුවකින් දිනන්න ඕනි. ගොඩ දාලා දෙන්නන්න ඕන. මාම නඩු කීයක් දිනවපු මිනිහෙක්ද? මම මේ ළඟදී නඩුවකින් දිනෙව්වා මිනිහෙක්ව එල්ලුම් ගස් යන්න ඔන්න මෙන්න තියෙද්දි. ඔව්. කරුමෙටම තීන්දුවට කලින් ඌ මේ උදාවේදී මලා වපු අමාරුවක් අල්ල. ඒකට මට කොහොමද නැහැ කාලකන්නේ. මේ ඉතින් නෝනාගේ වැඩේ කියන්නකො. අනේ මට නඩුව දිනා ගන්න ඕනේ. බැරලා දෙන්නන්න ඕන කොල්ලා දෙන්න. සේට්ටම කලින් කියන්න නෝනාගේ නඩුවේ ස්වභාවය. ඈ? ඔය කියන්නා වූ නඩුවේ චෝදනාව වරපතලද? අම්මෝ ලොකුයි බරපතලයි ගුදුන්නාන්සට කියන්නේ. අච්චුකොලොත් කොච්චර කාලෙකට හිරේයිද? මං හිතන්නේ අවුරුදු 10කින් එහා. චෝදනාව බරපතලයි. චෝදනාව බරපතල එකක් වෙන්න තිය අනිවාර්යෙන්ම. කවන්නෑ මං ගොඩ දාලා දෙන්න. ඉතින් ඔහොම වැඩකට නොවනා ලස්ස පහක් විතර මං අය කරනවා. අපේ ලක්ෂ පහක්? ඕ! අයියෝ මම මේ ඉන්කම් ටැක්ස් එකේ ඈ ඉන්කම් ටැක්ස් එක මේ ගුරුනාන්සේ ගුරුනාන්සේ මේ 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 ගුරුනාන්සේ අයියෝ මේ මම ඉන්කම් ටැක්ස් එකේ වැඩ කරනවා විතරයි මෙහෙන්න අනේ ගුරුනාන්සේ මෙහෙන්නකො කියන්න ගුරුනාන්සේ එන්නදෝ වරේකෝ වර නේද අනේ ඔව් ගුරුනාන්සේ මෙහෙන්නකො මම ඉන්කම් ටැක්ස් එකේ වැඩ කරනවා විතරයි මම මේ ඔබතුමා වගේ ඔව් ඔව් ඔබතුමා වගේ මේ ඉන්කම් ටැක්ස් වලට අහුවෙච්ච මුදලාලි කෙනෙකුට ඔව් උදව් කරන්න කියලා චෝදනාවට ලක්ුණේ ආ එහෙම එකක්ද දැන් නෝනට ඒ නඩුවෙන් කොට යන්න ඕනේ මම තමයි අම්මේ ඉතින් ඔන්න කල්පනා කරලා බලන්න ඉන්කම් ටැක්ස් එකේ මහත්තුරුත් අමාරු වෙනාම කොට දාන්නේ අපි නම් අපි වගේ මිනිස්සුන්ගෙන් ටැක්ස් අය කරන එක සාධාරණද මං අහන්නේ ආ